මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔබේ මිතුරන් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසුවන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි. හරිද මැක්සිම් ගෝකිගේ කියමනක් තියෙනවා ලෝකේ නිර්මාණය වෙ තිබෙන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලින් කියලා. ඉතින් මේ හිරුගේ රැස්වලින් වර්තමානයේ තියෙන නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙලා අපේ මිනිසුන්ගේ පරිභෝජනයේ උදෙසා පාවිච්චි උත්සාහ ගන්න තියෙන යෝගයක්. අපේ රට අඳුරේ තබමින් ඉන්දියාව ආලෝක කරනවා කියන නරංගන කිව්වේනේ. දැන් හිතන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. අර අඳුරට සාප කර කර ඉන්නේ නැතුව එක පහනක් හරි දල්වන්නේ කියලා කතාවක් දෙනවනේ නේද? හැබැයි ඉතින් ඇයි අපි මේ දේවල් කියන්නේ කියලා ඔබ හිතනවා ඇති. දැන් අඳුරේ හිටපු කාලවල වලදී අපිට තේරලා තිනවනේ ආලෝකයේ වටිනාකම නේද? ඔව්. දැන් කොහොමත් ආලෝකයේ සම්බන්ධයෙන් රටට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක මේ කාලයක් තිස්සේම විසඳන්න උත්සාහ ගන්න දෙයක්. හැබැයි මේ කිසිම අවස්ථාවක පැහැදිලි විසඳුමකට ඇවිල්ලා නැහැ. දැන් අද අපි කතා කරන්නේ එහෙම විසඳුමක් නිර්මාණය වෙමින් පවතිද්දී අපේ අය ගැන හිතන්නේ නැතුව නිකන් අර හැමදාම හිතන අය ගැන හිතනවා නේ. දැන් ලංකාවේ විදුලි අවශ්‍යතාවය සපුරන්න ජල විදුලිය ඒත් එක්කම ගල්ලඟුරු আদি ක්‍රමවේදයන් භාවිත කරන අතරවාරයේ දැන් පුනර්ජනනීය බලශක්ති අධිකාරිය වගේ ආයතන පිහිටුවලා ඒ තුලින් තවත් අලුත් ක්‍රමවේදයන් අලුත් පරිශ්‍රණ තුලින් අලුත් ක්‍රමවේදයන් සොයාගෙන යනවා. ලංකාවේ විදුලි බල පද්ධතියට තවත් විදුලිය එකතු කරන්න අලුතෙන් උත්පාදනය කරන්න තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා. ඔව්. දැන් ඒ කතාව කියන්නේ ඉස්සල රංගන මට හිතුනේ දැන් ලෝකේ බොහෝ අය මේ ස්වභාව ධර්මයේ සම්බන්ධයෙන් ස්වභාව ධර්මයෙන් කෙරෙන නිර්මාණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ දේ. දැන් විශේෂයෙන්ම මේ පරිසරය සම්බන්ධයෙන් විදුලිය සම්බන්ධයෙන් වර්ෂාව සම්බන්ධයෙන් බොහෝ අය මේ දැනගන්න ඕනේ කියලා තැනක ඉන්නවා. මොකද රටක වාසය කරද්දී මේ සිද්ධි සම්බන්ධයෙන් දැනගෙන හිටියේ නැතුනොත් ටිකක් අඩුපාඩුවක් බවට පත් වෙනවා ඉස්සරහට යද්දී. ඒ නිසා විදුලිය සම්බන්ධයෙන් තියෙන අපේ රටේ ප්‍රශ්නය ගැනත් ඔබ දැනගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද අනාගතයට විශේෂයෙන්ම අනාගත පරම්පරාව මේ සම්බන්ධයෙන් දැනුවත් වුණේ නැතුනොත් විසඳුමකට එන්න බැරි වෙයි. ඔව්. දැන් කන්න බොන්න අඳින්න ඉන්න වගේම මේ ආලෝකයත් අවශ්‍යයිනේ. ඉතින් විශේෂයෙන්ම ඕක රාත්‍රී කාලයට තමයි අපිට අවශ්‍ය වෙන බව දැනෙන්නේ. නමුත් මේ විදුලිය නිසා රටේ සංවර්ධනයට ඉතා බලපෑම් කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නේ. බලපෑමක් වෙනවා. ඔව්. දැන් ලංකාවට තියෙන මේ විදුලි බල බලශක්ති හිගය පරිමහන්න අලුත් ක්‍රමවේදයන් සොයාගෙන යද්දී දැන් සූර්ය සහ මේ සූර්ය බලශක්තිය යොදාගෙන කොහොමද විදුලිය ජනනය කරන්න පුළුවන් කියලා ක්‍රමවේදයන් සොයාගෙන ඒ වෙනුවෙන් අලුත් පියවරක් තබලා තිබුණා. ඔව්. ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනනේ. ඒ විසඳුම හෙව්වා අපි මේක සරලව වටහා ගමුකෝ. ඒ විසඳුම හොයද්දී මේ අපේ රටේම අයට විශේෂයෙන් තැනක් දෙන්න ඕනේ කියලා කල්පනා කරලා තිබ්බා. අපි ඒ කතාව අහලිමුකෝ. තේරුම් ගන්න ලේසි වේවි. මම සුනිත් බලශක්ති අධිකාරියට ඇප්ලිකේෂන් එකක් දාපු එක්කෙනෙක්. සෝලර් පවර් ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන්න. ඒ කියන්නේ ගිය අවුරුද්දේ තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. අද වෙනතුරුත් ඒ අමාත්‍යාංශය කිසිම පියවරක් අරගෙන නැහැ අපිට මේ සම්බන්ධව අදාළ ලයිසන්ස් ඉෂු කරන්නවත් කිසිම දෙයකටවත්. ඉතින් දැන් මේගොල්ලෝ අපි පත්තරේ දැක්කේ මේ ටෙන්ඩර් කරන්න හදනවා. අපේ ඇප්ලිකේෂන් වලට සල්ලි ගෙවලා, අපි කන්සල්ටන්ට් සල්ලි ගෙවලා, අමාත්‍යාංශ දෙය කියන්නේ සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකට සල්ලි ගෙවලා තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. ඒ කිසි දෙයක් මේගොල්ලෝ අඩු ගානේ අපේ කෝල් එකකටවත් සමහරවට ආන්සර් කරලා කෝල් කරාට සුනිත් බලශක්ති අධිකාරියට කෝල් කරාට ඒගොල්ලෝ කිසිම දෙයක් අපිට කියන්නේ නැහැ. මොකද්ද මේ සම්බන්ධව ගන්න පියවර කියලා. ඒ නිසා තමයි ඇත්තටම අපිට කියන්න කෙනෙක් නැහැ මේ වෙච්ච අසාධාරණයට. මොකද හැමතිතුමාට කතා කරන්න හැදුවත් හම්බෙන්න හැදුවත් අපිට අවස්ථාවක් නැහැ. දැන් විදුලි අර්බුදයක් තියෙන එකට විසඳුම් හෙව්වා. ඒ නිසා දැන් සූර්ය කෝෂම මගින් විදුලි උත්පාදනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කෙරුවා. එතකොට මේ අපේ රටේම අපේම අය මේ සඳහා අයදුම් කරා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ අයදුම් කරලා නිකන් මේ කොලයක් පුරවලා දාලා විතරක් හරියන්නේ නැහැ. ඒ සඳහා විවිධ වියදම් දරන්න සිද්ධ වෙනවා. දැන් බලන්න આવොත් කොහොමද මේ කර්මාන්තය කරන්නේ, මේ ව්‍යාපෘතිය කොහොමද ආරම්භ කරන්නේ, විශේෂ ස්ථානයක් ඕන, ඒ සඳහා අවශ්‍ය ගුණනැගිලි ඕන, එතකොට ඒ සඳහා අවශ්‍ය සැලසුම් ඕන, ඒ සඳහා අවශ්‍ය ඥාණය ඕන. මේවා නිකන් ලැබෙන්නේ නැහනේ. මේ සඳහා යම්කිසි මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මුදල් සියල්ල වියදම් කරලා තමයි මේගොල්ලෝ මේ අයදුම් පත්‍රය දැම්මේ. හැබැයි ඉතින් දැන්
ඒගොල්ල කිසිම හිවිල්ලක් නැහැ කියලායි කියන්නේ. දැන් ඉතින් අවුරුදු එකම ආරක් විතර තිස්සේ අයිදුම් පත්‍රය දාලා බලාගෙන ඉන්න පිරිස 650ක් විතර පිරිසක්. මොකද බොහෝ පිරිසක් උනන්දු වුණා දේශීය ආයෝජකයෝ මෙවැනි කටයුත්තකට අත ගහලා මේ කටයුත්තට දායක වෙන්න. ලක්ෂ 5ක් විතර අපි වියදම් කරලා තියෙනවා. අපි ඉඩම් හොයලා තියෙනවා. දැන් බොහොම අමාරුවෙන් අපි බැංකු ලෝන් ගන්න ඒ ඔක්කොම arrange කරලා ඉඩම් ඒව හොයලා අක්කර 4ක් විතර ඕනේ එක මෙගාවොට් එකකට. දැන් මෙගාවොට් දෙකේ ප්‍රොජෙක්ට් එකකට අක්කර අටක් විතර ඕනේ. ඉතින් අපි ඒ ඉඩම් හොයන්න සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙනවා. ගොඩක් ඇත්තරම මිලියන් 2ක් විතර දැනට වියදම් වෙලා තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒවත් කිසි දෙයක් කරන්නේ නැතුව මේගොල්ලෝ මේ ටෙන්ඩර් එකක් කෝල් කරලා තියෙනවා. ඇත්තරම මේ අපිට ටෙන්ඩර් ડોකියුමන්ට් එක රුපියල් ලක්ෂයක්. ඒක ගන්නත් බැහැ අපිට සාමාන්‍යයෙන් සහ මේ මේගොල්ලෝ තව ඉල්ලලා තියෙනවා මේ ලක්ෂ 100ක ඇපයක්. මේ ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරලා ඒක කරලා ඉවර නැකන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි වගේ කියන්නේ නැගිටින්න හදන දේශීය ව්‍යාපාරිකයන්ට කරලා තියෙන ලොකු අසාධාරණයක්. මේ පිළිබඳව ඇත්තටම වගේ කියුවොත්ෝ මේ පිළිබඳ කිසිම දෙයක් සලකා බලන්නේ නැහැ. ඇත්තටම අපිට කියන්න කෙනෙක් නැහැ. ඒක තමයි අපි ඔබතුමාලට මේ කතා කරලා මේ පිළිබඳව සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්නේ කියලා අපි ඉල්ලන්නේ. මෙගාවොට් දෙකත් පහත් අතර දාල්තාවයකින් යුක්ත ප්‍රමාණයක් තමයි විදුලි මණ්ඩලයට විදුලිය සපය ගන්න බලාපොරොත්තුව තිබුණේ. ඒත් එකම සැලසුම තිබුණේ. හැබැයි ඒ සැලසුම් සියල්ල බිඳ වැටුණාට දැන් මේ ආයෝජකයන්ගේ බලාපොරොත්තුව නැති වෙලා නැහෙනේ. ඒගොල්ලෝ තැන්පතු මුදලක් වෙන් කරලා දීලා තිනවා. දැන් මිලියන ගාණක් වෙදම් කරලා තියෙනවා. ගාණක් වෙදම් කරලා තියෙනවා. රජයට මුදලක් බඳලා තිනවා. ඒත් එක්කම තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත කරන්න මේ ආයෝජනය කරන්න වෙනම මුදල් කාලයේ භූමිය ගොඩක් දේවල් කැප කරලා තියෙනවා. ඔව් දැන් එක්තරා රටක් තිබුණා. ඒ රටේ දැන් ඇමතිවරු ඉන්නවා. දැන් ඒ ඇමතිවරු එක එක කාලෙට එක එක දේවල් යෝජනා කරනවා. එක එක අලුත් සිද්ධි යෝජනා කරනවා. මේ දැන් අපි හිතමු කෝටි ගණන් වල වාහන ගන්න හිම නෙමෙයි නේද? නෑ නෑ. ඒක ඒ රටේ දෙන්නෙම නෑ. ඉතින් ඔහොම යෝජනා කරලා බලනකොට මේ ඒ ව්‍යාපෘතිය ඇතුලේ මේ ඒ ඇමතිවරුන්ගේ නෑදෑයෝ ඉන්නවා, පුතහා ඉන්නවා, ඈ එතකොට නෝනා ඉන්නවා. ඒ නිසා තමයි මේ ඒව කරන්න හදන්නේ බලාගෙන ගියන් පස්සේ. ඒ අපේ රටේ නෙමෙයි මං කිව්වේ, වෙන රටවල් වල. දැන් මේ සිද්ධියට සම්බන්ධ එහෙම එකක් නැහැ. ඒක කියන්න ඕන මුලින්ම නැත්නම් නේ. FC අඩියන් වේ දන්නෙත් නැහැ නේ එහෙම කිව්වා කියලා. හැබැයි මේක ඇතුලේ එහෙම එකක් නැහැ. හැබැයි මෙන්න පොඩි කණුකුණුවක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. Hello. මේ CB මේ energy purchasing division එක නේද? ඔව්. මේ solar project එකකට megawatt දෙකකට application එකක් දාපු කෙනෙක් ඒ පිළිබඳ Hello. සර් මම මේ solar project එකකට application එකක් දාපු එක්කෙනෙක් energy authority එකට අත්‍යවශ්‍යතුරු ඒ පිළිබඳ මුකුත් අපිට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ ඒ පිළිබඳ මට දැන් අද කතා කරන් පස්සේ CD එකට කතා කරන්න කියලා කිව්වා. ඔව්. දැන් අර පත්තරේ ටෙන්ඩර් එකකුත් දාලා තියෙනවා. ඉතින් දැන් අද වෙනතුරු අපිට කිසිමත් දීලා නැහැ මේ ඔය සම්බන්ධව. ඔව්. මේ CD එකෙන් තියෙන්නේ කම්පිටිටිව් බිඩින් යනවා කියලා. ඇප්ලිකේෂන් සලකා බලන්නේ නැතුව කම්පිටිටිව් බිඩින් යනවා කියලාද කියන්නේ? ඔව් එහෙම තමයි තියෙන්නේ. SC එකෙන් රෙජිස්ටර් කරගෙන තියන්නේ ඒගොල්ලෝ. SC එකෙන් තමයි රෙජිස්ටර් කරලා තියන්නේ. ඒක එකක්වත් CD එකට එවරත් නැහැ මම දන්නතර විතර. හරි. කොහොමද දන්නේ ඒක නම්? අයිදුම්පත් කැඳවලා තිබුණේ කටයුතු සැලසුම් කරලා තිබුණු නිශ්චිත මිල ගණන් යටතේ තමයි මේ විදුලි ඒකක ලබා ගන්න. හැබැයි දැන් අලුතෙන් තරංකාරී මිල ගණන් යටතේ, ඒ කියන්නේ ටෙන්ඩර් ක්‍රමවේදයේ යටතේ තමයි දැන් ගන්න සූදානම තියෙනවා කියලා කියන්නේ. ඒ හරහා 650ක් විතර පිරිසක් අපහසුතාවයට ලක් කළා ඉන්නු. මොකක්ද දැන් මින් ඉස්සරහට කරන්න කියලා? දැන් ඒ ටෙන්ඩර් කැඳවීම විවෘත කළ නෙදෙයිනේ. ඕන කෙනෙකුට පුළුවන්. ඉන්දියාවට පුළුවන්, ඇමරිකාවට පුළුවන්. ඈ ඕන්නම් ඉතින් එක එක රටවල් හදලා ඒව කරන්න පුළුවන්. දැන් ඒ රටවල් වල ආයෝජකෙත් එක්ක අපේ රටේ ඇමතිවරුන්ගේ සම්බන්ධතාවය නැහැ. ඔව් නේද? එහෙම ඒව නැහැ. ඉතින් ඒ නිසා මේක කොහොම හරි උත්සාහ ගන්න අර බොරුවට මේ විවෘත කළ තිබ්බට මේ රටේම යට දෙන්න වෙන්න ඇති කියලා අපි හිතනවා. ඈ ඉතින් මේ විදුලිය කියන එක ඔබට අවශ්‍ය නැහැ කියලා හිතන්න එපා. මේ සම්බන්ධයෙන්ම රටේ ජීවත් වෙන ජනතාව හැටියට අපි අවබෝධ කරගන්න ඕන මේ අපිත් එක්ක මේගොල්ලෝ කරන සෙල්ලම ගැන නේ. මොකද අවසානයේ අපි මාසෙක ගෙවන විදුලි බිලේ කොටසක් අපේ ලංකාවේ ආයෝජකින්ට දෙනවද? එහෙම නැත්නම් ඔය කී පිටරට කාට හරි ඒ සල්ලි වලින් කොටහක් දෙනවද? 2:55 3363 අදහස් දක්වන්න තුර කතන අංකය. ශ්‍රී ලංකාවේ මිනිස්සු සල්ලි ගල බලන්නේ ඉන්නේ අපිට කියන දේ ටෙන්ඩර් එකක්. ඒ ටෙන්ඩර් එක දැන් ඔයාගෙන බලන්නේ ඉන්නේ අපෝ මේ නීතියට ගම් කිසි කිසි ස්වභාවයක් නැහැ.
තවදුරටත් මේක හොයලා හොයලා බලනකොට මේක කෙලවර වෙන්නේ දැනටමත් මේ ආරංචි විදිහට මේ ඉන්දියන් ආයෝජිත ලංකාවට ගෙනල්ලා අඩු බිලට බාල බඩු මේ හයිතර. ඒක තමයි මේක කෙලවර කියන එක තමයි දැනගන්න තියෙන්නේ. ඉන්දියන් බඩු යාට ආවත් තෙල් ගෙනාවත් ඉන්දියන් කට්ටියවත් මේ හයිතර සල්ලි පිටට යනවා. අපේ ඉරියව්වේ ඉර බල ශක්තිය නිසා දැක සල්ලි ගෙනවා. ඉතින් ඩීසල් ගෙනවා සමානයි. ඒ වෙනසක් නැහැ. ඉතින් අපිට ඕන මේ 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 අතරම බාල බඩු ලංකාවේ ලවල් 5 6කින් මේක විනාශ කරන එක නෙමෙයි. අපි ඇත්තටම අපි හොඳම දේ දන්නේ. අපේ සල්ලි මේ අපිට එතන හොඳම ගේනවා හොඳට ආයෝජනය කරන ලංකාවේ ඇතුළේ මුදල් සංසාරණය කරගන්න තමයි අවශ්‍යතාවය. ඒත් අපි මේ බැලුම් ගලින් ඉන්නන්නේ කරුණාකරලා ඔබතුමාලා මේක මේ සමාජගත කරලා ඒක කටිකාවතක් ඇති කරලා කරුණාකරලා මේකට විසඳුමක් හොයලා දෙන්න. ඉතින් ලංකාවේ ආයෝජන ලංකාවේ ආයෝජනයක නවත්තාව දෙන්න. බාලබඩු පිටින් එන එකට එන්නේ නැතිව මෙන්න මේකට ඔබතුමාලා කටිකාවතක් ගේන්න. ලංකාවේ ජාතික විදුලි පද්ධතියට අලුතෙන් විදුලිය ජනනය කරලා දෙන්න දේශීය ආයෝජකයින්ගෙන් අයිදුම්පත් කැඳවලා තිබුණා. අවුරුදු එකමාරක් ගිහිල්ලත් ඒ උදවියගේ මුදල් තැන්පතු බාරගෙන මේ වෙන්න කිසිම තොරතුරක් නැහැ. නමුත් අලුතෙන් ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා මේ ජාත්‍යන්තරයේ ඕන කෙනෙකුට මේ සැපයුම ලබා දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ විදුලි බිලිනුත් කොටහක් වෙන රටවලට යන ඉඩ තමයි මේ කපාගෙන තියෙන්නේ. දැන් ටික කාලයක් ගියන් පස්සේ ඉන්දියාවේ කොටසක් තමයි ලංකාව කියලා කියන්නත් පුළුවන්. නේ කොණ්ඩේ කපන්නෙත් ඉන්දියාවෙන් බෙහෙත් දෙන්නෙත් ඉන්දියාවෙන් ගොයන් ටිකත් ඉන්දියාවේ ඕන දේවල් ටික ඔක්කොම ඉන්දියාවේ ඉන්දියාවේ ඉන්න පුළුවන්. අපිට දුරකථනෙන් ඉන්නවා කතා කරන නාලක මහත්මයා. අයිබෝන් අයිබෝන් බැලුම්පුරට සුබ උදෑසනක් විසේම සුබ පතනෝමිය වැනි කාර්යයන් දිරිදිරියත් කරගෙන යන්න මම නාලක අත්තනගල්ල එල්ලක්කලින් කතා කරන්නේ. මගේ මිත්‍රයෙක් ඉන්නවා මේ දැනට මා බ්‍රිතාන්‍යයේ සේවය කරන සේවයේදී මේ ඔහුගේ සමාගමක් තියෙනවා නම කියන්න අපහසුයි. ඔහු මේ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙක් ගව මහතලියකුත් නැහැ. බ්‍රිතාන්‍යයේ ස්මාර්ටස්ට් සම්මානයක් ලැබිලා තියෙනවා 2014 වර්ෂයේ. ඒ කියන්නේ ඔහුගේ සමාගමෙන් කරන්නේ සූර්ය බලශක්තිය එතකොට සුළං වගේ දේවල් මේ බැටරි එකට ආරෝපණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක මේ මේ ෆ්ලෝ බැටරිස් කියලා. ඒ ෆ්ලෝ බැටරිස් වල මෙයාට වෙනමම පේටන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරි අතිශය සංකීර්ණ නැහැ. බොහොම කාර්යක්ෂම බැටරියක්. එතුමාත් මේ මෙහෙ ශ්‍රී ලංකාවේ අනුනිත බල අධිකාරියට මෙගවොට් 10ක ප්‍රොජෙක්ට් එකක් ප්‍රපෝස් කරා. තවම ඉතින් නැහැ ඒක. ඊට පස්සේ යා මෙගවොට් 10 ගණන් ඉලව කතා කරලා හැමදේම කරලා ඉන්වෙස්ටර්ස්ලා කතා කරලා ලොකු වියදමක් කරලා එතකොට ওই මාදම්බ පැත්තේ ලොකු ඉදමක් හොයලා ලොකු වියදමක් කරලා එතුමා මේ තව අවුරුදු 30 ගානක තරුණෙක්. එතුමා තවම ඒ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඇප්ලිකේෂන් එක දාලා තියෙනවා. මට මේ මේ ඇහුණ ගමන් මම මේ කතා කරේ තකහණියක් ඒකමයි. හොඳයි, බොහොම ස්තුතියි. ඉතින් ඒක තමයි අපේ රටේ හැටි නේ. අපේ වැඩ කාර්ය ටික ඔක්කොම වෙන පැතිවලට ගිහලා වැඩ ටික කරනවා. වැඩක් කරන්න උත්සාහ ගත්තොත් ඉල්ලීමක් කරොත් ඉතින් ඒව ගණන් ගන්නෑ. ඉතින් එහෙමයි අපේ රටේ අනාගතේ. මොකද අපිට සපය ගන්න පුළුවන් පිට රටවලින්. ඔව්, වැඩි මිලට ගන්නත් පුළුවන්. ඒකට පොඩ සාක්කුවට පොඩ දෙමන වැඩේ කරනවා. දීගනත් මහත්මයා ඉන්න දොරකතරේ නයිබෝන්. ආයිවන් සුබ දැසනක් මාත්මයා. සුබ දැසනක්. ඔව්, ඔබතුමාලගේ හොස්පිටල් අහගෙන හිටියේ. මම මේ විදුලි සම්බන්ධ මේ ප්‍රශ්නේ උත්තරේ හදින්නේ අදයි නෙමෙයි. මේ දැනට අවුරුදු 10කට විතර වුණේ. මම ඒ වෙලාවේ ඉඳලා ක්‍රියාත්මක වෙලා මම ওই සුනිත් බලසත්ත්‍ය අධිකාරීට ওই අදාළ ආයතනයට මම කේතුම දැන් දීලා තියෙනවා. මොකද්ද මේ ලංකාවට ගේන්නුනේ සීතකන වායු ප්‍රදූෂණය 100% වැරදි. මේක ඔප්පු කරගන්න බෑ. මෙයාලට හොයන්න බෑ තවම. මම කියලා තියෙනවා. මම මට අවස්ථාව දෙන්න මම දෙන්නල දෙන්නම්. මම සුළු වෙනසක් කරන්න ඕනේ. මේක එයාලමයි හැම කොච්චර දේවල් කරන්නේ. ඔය තුනිත් බලශක්තිය අධිකාරී ඉංජිනේරු මහත්මිය මගේ ස්ථාන ගාම ඇවිල්ලා ගිය වටේ කැරික් කැරිකි මගේ සීතකරණයක් හොයාගෙන යා. එයා කියන මේ මොකක්ද කියලා. එයා ඒකවත් දැකලා නැහැ. ඒ තාක්ෂණයවත් එයා දැකලා නැහැ. මේ ලෝකේ පාවිච්චි කරපු තාක්ෂණය. හොඳයි. ඉතින් ඕක තමයි වෙලා තින්නේ කතා කරපු මහත්මයා ගැන කියන්න ඕන. මොකද මම කියලා කිව්වෙන් පස්සේ කවුරු හිතන්න පුළුවන් මේ කවුද කියන එක. මේ අපි දන්නවා විවිධ මාධ්‍යන් වලින් මේ මහත්මයා සම්බන්ධව කතා කරා. ඉතින් මේ විදුලිය සම්බන්ධව බොහෝ අදහස් තියෙන කෙනෙක් විවිධ නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අය මේ බොහොමයක් ඉන්නවා රංගන රට ඇතුලේ. ඉතින් අර කලින් මහත්මයා කිව්වා වගේම බොහෝ අය ඉතින් මේවා ගැන කලකිරිලා වෙනත් රටවලට ගිහිල්ලා ඉන්නේ. මේ අපේ රටේ වැඩකාරයන්ගෙන් ඇත්තටම වැඩ ටික ගන්න වෙනත් රටවල් වල අය. ඉතින් ඒක තමයි මේ අපේ තියෙන වාසනාව. ඒකට කියන්නේ දැන් මේ ඇතුළත තියෙන ප්‍රශ්නය ගැන අපි කතා කරා ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා අතුල වන්නේ ආරච්චි මහත්මයාත් එක්ක.
ඉන්දියානු සංගමයේ හැටියට අපේ අදහස තියෙන්නේ අපි රාජ්‍ය නිලධාරීන් හැටියට අපේ ප්‍රධාන යුතුකම තමයි අපේ පාරිභෝගිකයන්ට අඩුම මිලට විදුලිය සැපයීම. පාරිභෝගිකයන්ට හැම ඒක විකීවල් නිවෙස්වල එන්න පුළුවන් විශේෂයෙන් කර්මාන්ත ශාලාවලට එහෙම අපි වැඩි මිලට විදුලිය දුන්නොත් දැනට වෙලා තියෙන එකයි දැනට තියෙන රටේ තියෙන කර්මාන්තත් ඇහිලා යනවා. අපි එක කර්මාන්තයක් වෙන විතරක් හිතන්න බැහැනේ. එතකොට රටේ දැනට තියෙන ඇඟලුම් කර්මාන්ත දැනට මේ විදුලි බිල වැඩි හින්දා ලාංකික ව්‍යාපාරිකෝ ගිහිල්ලා මේ කර්මාන්ත වහලා බංගලාදේශයේ වගේ රටවල් වල කර්මාන්ත අරිනවා. මොකද මේ අපේ රටේ විදුලි බිල දැනටත් වැඩි. ඒකයි ප්‍රධාන කාරණා. එතකොට අපි ගත්තොත් ඔය කියන චෝදනාවේදී අපි කියන්නේ රටේ තියෙන පුනර්ජනනීය විදුලිය කියන එක උපරිම වශයෙන් අපි ප්‍රයෝජනට ගන්නවා. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. එතෙන්දී සූර්ය බලය සහ සුළං බලය දෙකම අපි මේ ශේෂ්ත්‍රය දිනු කරන්න ඕන හින්දා මුලදී අපි කියව රුපියල් 22ක් විතරක් වගේ ලොකු මුදලක්. ඒකේ ගැන ඒ වගේ මිලකට අරගෙන තමයි අපි සමහර දුප්පත් ජනතාවට රුපියල් 5ක් වගේ දෙන්නේ ඒ රුපියල් 22කට ගන්න ඒකක. හැබැයි මෑත කාලයේදී අපි දැන් තීරණය කරලා තියෙනවා ඇත්තටම අපි කිසිම සහායකයක් දෙන්නේ නැහැ කියලා මේක ව්‍යාපාරයක කරගෙන යනවා රටේ තියෙන අනිත් විදුලි බිල වැඩිම දා රටේ තියෙන අනිත් කර්මාන්තයේ කඩාවැටෙන. ඒ නිසා තරඟකාරී මිලයට පමණයි පුලං සහ සූර්ය විදුලිය මහා පරිමාණයෙන් එකතු වෙනවා එකතු වෙන්න ඕනේ. කියන්නේ ගෙවල් වල ඒ වහල වල හයි කරන එක අරනකොට අනිත් හැම දෙයක්ම තරඟකාරී මිලකට එන්න ඕනේ. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. අතින් මේ තත්ත්වයේ සම්බන්ධයෙන් අපි බලශක්ති විශේෂඥවරයෙක් වෙන ආචාර්ය තිලක් සියබලා පිටියේ මහත්මයාගෙනුත් විමසලා බැලුවා. අයිදුම් පත්‍ර පරිපාටි අතර මොකක් හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. දැන් ඔවුන් චෝදනා කරනවා ඔවුන්ට මේක අසාධාරණයක් කියලා තියෙනවා කියලා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මේක පනත අබ්බවයමත්ද? සමිතිය බලශක්ති අධිකාරී පනතේ දන්වලා දක්වා තියෙන විදිහට යම්කිසි පුද්ගලයෙක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් විදුලිය ජනනය කරන්න තම කැමති කියලා අයිදුම් පතක් ඉදිරිපත් කරනවා නම් බලශක්ති අධිකාරී ඒ අයිදුම් පත බාර ගන්න බැඳිලා ඉන්නවා. නමුත් අයිදුම් පත බාර ගත්තට පස්සේ ඒ අයිදුම් පත විදුලි බල පද්ධතියට නිශ්චිත මිලකට විදුලිය නිෂ්පාදනය කිරීමට දක්වා ඉදිරියට ගෙන යෑමේ ක්‍රියාපටිපාටිය ප්‍රතිපත්තිමය වෙනසකට භාජනය වෙමින් තියෙන කාලයක මේ කාරණේ සිද්ධ වීම තමයි දැන් තියෙන ප්‍රශ්නේ. අපි ප්‍රශ්නේ මුලට ගිහිල්ලා බැලුවොත් පුද්ගලික අංශය ඒ ප්‍රභාව වලින් විදුලිය නිෂ්පාදනය කරලා ප්‍රධාන සැපයුමට දෙනවා නම් කලින් නියම කරලද නිශ්චිත මිලකට ඒක මිලදී ගන්නවායි කියන නිවේදන නිකුත් කරලා 1996 සිටම ඒ මිල ගණන් අනුව විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියක් තිබුණා. ඉතින් දැන් අපි මේ දකින්නේ ඒ නිශ්චිත මිල ක්‍රියාපටිපාටියේ සිට තරඟකාරී මිල ක්‍රියාපටිපාටියට වෙන පරිවර්තනයේදී ඒක හරි හැටි නොකිරීම නිසා තියෙන පටලැවිල්ල. අප්‍රේල් මාසේ පමණ ජීවුද්දේ ලේකම්තුමාගේ වල්සර්තය මාත්‍රාංශයේ චක්‍ර ලේඛනයකින් මෙගවත් 2.5 උදා සූර්ය බල බලාගාර ගහන්න අවසරයක් දුන්නා ලංකාවේ ප්‍රජාවට. එතකොට ඒක අනුව හුඟක් කට්ටිය මේකට හොයාගෙන ඇවිල්ලා වල්සර්තය මාත්‍රාංශයේ සාකච්ඡාවක් තියෙනවා තුනිත්‍ය බල අධිකාරිය කියලා. එතන සල්ලි බඳලා ලක්ෂ 1-2 වගේ වැට්පත්පත් ගෙවලා ඒ කට්ටිය 2007 Sustainable Energy Act එක පනත යටතේ ඒගොල්ලෝ ලියාපදිංචි වුණා. ඒකට ඒගොල්ලෝ රිපෝට් එකක් හැදුවා. රිපෝට් එක හදනකොටත් ඒ සුනිත බල අධිකාරියේ රෙජිස්ටර් වෙච්ච උපදේශකවරුන් කියන කන්සල්ටන්ට්ලාගේ වස්තුවෙන් උතු රිපෝට් එක හදන්න නියමයක් තිබ්බා. ඒකට අවනත වෙලා තමයි ඒගොල්ලෝ රෙජිස්ටර් වුණේ. ඒකට ඉස්සල් තේරම සුනිත බල අධිකාරියේ යටතේ ආය කරගෙන එම්මව සල්ලි ටික අන්දොට ගියා. දැන් මේ අතරතුර මෙතන මේ අමාත්‍යාංශය සහ අපේ ගරු අමාත්‍යවරුන් දෙන්න කතා කරලා මේ අරීටකට කතා කරලා මේ ටෙන්ඩ කරන්න සූදානමක් ගැන අපිට දැනුම් දුන්නා. අපි ඒවට ඒ වෙලාවේ වාචිකව සහ ලිඛිතව දෙකෙන්ම අපි විරුද්ධ වුණා. ඒකට හේතුව ඒ ටෙන්ඩර් එකක් දැම්මොත් රට වටේම සුමුදේ පොඩි බලාගාර හදන්නේ ඒ වෙලාවේ තියෙන ග්‍රිඩ් කැපැසිටි එක දෙන්න වෙන්නේ මේ එල්ලුම් කරලා තියෙන ඇප්ලිකේෂන් වලට සාපේක්ෂව යන කැපැසිටිකින් තමයි ඒ ටෙන්ඩර් එකට වෙන් කරන්නේ. වෙන මේ සම්පත බෙදාගන්න බෑනේ. උකට වෙන් කරලා ඒක වන්ද ටෙන්ඩර් කරන්න බෑනේ. ඒ පනත උල්ලංඝන කිරීමක් වශයෙන් තමයි අපි දැක්කේ. පුනර්ජනනීය බලශක්තියේ ප්‍රවර්ධකින්ගේ සංගමේ සභාපති ආචාර්ය ප්‍රියන්ත විජේසූරිය මහත්මයා තමයි මේ කතා කළේ. අපේ රටේ විදුලි පද්ධතියට අලුතෙන් සූර්ය විදුලි බලය ලබා ගන්න කතු අයදුම්පත් මේ වන විටත් ක්‍රියාත්මක නොවීම ගැනයි අද අපි කතා කරමින් හිටියේ. දැන් ඒක අපේ රටට නැතුව විවෘත කළ තියෙන නිසා වෙනත් රටවල් වලට මේකට ඇඟිලි ගහන්න පුළුවන් නේ. හැබැයි ඉතින් අපේ රටේ නම් කාන්තාර හැම නැහැ නේද? කාන්තාර කරන්න කට්ටියක් උත්සාහ ගන්නවා තමයි. හැබැයි ඉතින් මේ වෙනත් රටවල් වල දැන් ඉන්දියාව වගේ ගත්තන් පස්සේ
නම් ඉතින් හොඳටම වැඩේ කරන්න පුළුවන් නේ හැබැයි ඉතින් ඒවෙන් එන දේවල් පෙරටට කොයිතරම් දුරට විශ්වාස කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා ආචාර්ය ප්‍රියන්ත මහත්මයා මෙන්න මෙවැනි කාරණාවකුත් අවධාරණය කළා දැන් මේ අනුව ප්‍රොඩක්ෂන් හොඳ ඒවා ෆැක්ටරි ධර්කය ෆැක්ටරි වල ලොකු ස්ටොප් එකක් ඉන්දියාවේ තියෙනවා චීන තියෙනවා දැන් මේගොල්ලන්ට ඕන මේ මේ වගේ රටවල් වල මේ ප්‍රොජෙක්ට් එක නම් ඒවල ඩම්ප් කරනවා කියන්නේ අතාරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක්සෙස් එක මකා ගන්න. අපේ කට්ටියට ඒක ඉන්දියානු සතුවලින් ගෙවන්න බෑ. අපේ ලංකාවේ මේ බිස්නස් ලීඩර් කෙනෙක්, ඒ කියන්නේ ව්‍යාපාරේ නායකයෙක් පටන් ගන්නකොට එයාට රුපියල් 7-8කට දාලා වැහෙනගේ ගන්න එයාට බෑ. මොකද එයාගේ අපේ රටේ කොස්ට්‍රක්චර් වෙනස්. අපේ රටේ හැමදේම වගේ තෙල් දක්වාම එහෙන් ගෙනල්ලා හයිගෙනවද අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එකම යනවා රුපියල් 14 15 දිහාකට එනවා. සූර්ය බලයෙන් හදලා ග්‍රැනට් දෙනකොට ප්‍රොඩක්ෂන් කොස්ට් එකේ විශ්වාසද ඉලක් වෙනවනේ හැමදේම වගේ. එතකොට ඒක ඒ විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉන්න තමයි ලංකාවේ ඒ ඉන්දියානු මොඩල් කන්ට්‍ර ඉන්දියාවේ අතර 100-200 කරන්න බලමු. මොකද රාජස්ථාන් වගේ තැන්, ඔමාන් වගේ තැන් ඉදේ ප්‍රශ්නයක් නැහැ. ඒක අතර 500-600-1000 එක දන්න සෝල විශාල ප්‍රමාණයක් මොකද ගස් නැහැනේ. අපේ රටේ මේ ලොකු ගස් තමයි අතරතුර අනිත් පස්සේ තමයි මේ ලොකු සෝලර් පාක්ස් ගහන්න හදනවා. ඒක ලංකාවේ පරිසරය සම්පූර්ණයෙන්ම මේ බැලන්ස් එක නැති කරන වැඩක් කියනවා. දැන් මේ විදිහට ටෙන්ඩර් දුන්නාට පස්සේ මේක ජාත්‍යන්තරයේ ඕන කෙනෙකුට ඇවිල්ලා කාවේ විදුලි බලය සම්බන්ධයෙන් කටයුතු කරන්න තීරණ ගන්න අපේ සල්ලි ටික අරගෙන යන්නත් පුළුවන් ඉතින්. ඉතින් මේක නහන්න තියෙන්නේ විදුලි බලහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයෙන් අපි එහි අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහත්මයාගෙන් ඇහුවා. මේ ටෙන්ඩර් කැඳවීමේදී දේශීය ආයෝජකයින්ට මෙන්ම විදේශීය ආයෝජකයින්ටත් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේක මේ වක්‍රාකාරයෙන් විදේශීය රටකට විශේෂයෙන්ම ඉන්දියාවට ලබා දීමට ඔබතුමාලා කරන කාර්යයක් කියලා උන් චෝදනා කරනවා. මේක ඇත්තක් තියෙනවා. නැහැ. උදාහරණයක් විදිහට අපි පෞගිය කාලයේ මිල ගණන් කැඳවීමක් කරා. තුලම් බලාගාර දෙකක් මෙරට ක්‍රියාත්මක කරන්න මෙගාවට් 10 බැගින් වෙන. එතනදී අපි අන්තර්ජාතික වශයෙන් එක මෙගාවට් 10කුත් ලංකාවේ අයට මෙගාවට් 10කුත් විදිහට තිබ්බා. හැබැයි ලංකාවේ අයට ওই කොටස් දෙකම තරම් කිරීම හැකියාව තිබුණා. මේ මිල ගණන් කැඳවීමේදී අන්තිමට ඉදිරිපත් වෙච්ච මිල ගණන් අනුව ලංකාවේ ව්‍යාපෘති සංවර්ධකයේ තමයි අවුම් මිල ගණන් ඉදිරිපත් කළ තිබුණේ. ඒ කියන්නේ අන්තර්ජාතික මිල ගණන් කැඳවීමේ යටතේ අවුම් මිල ගණන් ඉදිරිපත් කළ තිබුණේ ලංකාවේ සංවර්ධකයේ. ඒ වගේම මෙරට එකටත් ඉදිරිපත් වුණේ ලංකාවේ සංවර්ධකයේ. ඒතකොට අපේ සංවර්ධකයන්ට හැකියාව තියෙන මේ තරංකාරී මට්ටමක් තුළ අන්තර්ජාතික ව්‍යාපෘති සංවර්ධනය තමයි තරං කරලා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන. මේකෙදිත් අපි සූර්ය බලාගාර නිගව එකට සීමා කිරීමට හේතුවත් වැඩිපුර ආයෝජ්‍ය කැම්පින්සකට අවස්ථාව දෙන්නේ. ඒ වගේම ලංකාවේ අයට මෙගාවට් එකකට සීමා කිරීම තුළ බලාපොරොත්තු වෙනවා මෙරට ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සංවර්ධකයන්ට මේකට සම්බන්ධ වෙන්න වැඩි හැකියාවක් දෙන්න. මොකද විශාල වශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අපිට උදාහරණයක් විදිහට මෙගාවට් 100ක 50ක වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරොත් එහෙම අපේ අයට යම් ප්‍රායෝගික දුෂ්කරතාවයක් මුල්ම දුෂ්කරතාවයක් එමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේක මේ මෙගාවට් 60ක් වගේ කඩිමි ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරනකොට එක මෙගාවට් එක බැගින් ව්‍යාපෘති සංවර්ධකයන් 60 දිනක් අතර මේක බෙදී යන හැකියාව පරිදි තරංකාරී මිල ගණන් කරනවා. ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බල ශක්තියත් යොදා ගන්න පුළුවන් ක්‍රමවේදයන් සොයා බලලා ඒ වෙනුවෙන් දේශීය ආයෝජකයන් 650ක් වගේ ප්‍රමාණයක් අයදුම් කරලා තිබුණා. ඒත් එක්කම මූලික මුදල් තැන්පත් කරලා තිබුණා අවුරුදු එකහමාරකට කලින්. හැබැයි මේ වෙනතුරුත් ඔවුන්ට ඉන් එහාට මේ ක්‍රමවේදය මොකක්ද යන්නේ කියලා කිසිම තොරතුරක් නැහැ. මේ වෙනුවට අලුතෙන් ටෙන්ඩර් කරලා තිනවා ජාත්‍යන්තරයේ ඕනම කෙනෙකුට මේ ගනුදෙනුවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඔව් ඒ ගැන තමයි අද net fm මැලංගලින් අනාවරණය කරමින් ඉන්නේ. අපිට බොහෝ දෙනෙකු කතා කරනවා. ඉතින් මේ වගේ දේවල් වලට අයදුම් කරලා ආමත් ඉතින් අර ඇප නැතු ඉන්නවා කියලා කියන්නේ නේ එහෙම ඉන්න අය. ඉතින් අපි කියන්නේ මේ දේවල් සම්බන්ධයෙන් තවදුරටත් හොයා බලන්න මේ ආයෝජකයන් රටට වටිනවා. ඒ වගේම මේ ඇයටත් මොන හරි දෙයක් රට ඇතුළේ කරගන්න ඉඩ දෙන්න කියන එක තමයි අපි කියන්නේ. සුනිත් බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහත්මයාගෙන් අපි මේ ගැන සූර්ය බලශක්තිය උත්පාදනය කරන දේශීය ආයෝජකයින්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා. ඔවුන්ගේ ආයුධපත් කැඳවා තිබියදී තවත් ටෙන්ඩර් කැඳවීමක් සිදු කළා තියෙනවා කියලා. මොකක්ද මේ මෙතනදී එතනදී අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔවුන් චෝදනා කරනවා. ඇත්තටම සූර්ය බලශක්ති අධිකාරිය හැටියට අපි යම්කිසි මෙගාවට් දෙක සහ පහ කියන කණ්ඩායමටදී ආයුධපත් බාරගත්තා. ආයුධපත් මෙතන 600 ගණක් වගේ අපිට ලැබිලා තියෙනවා. ඒ අතරේ මේ රජයේ විසින් තීරණයක් ගනු ලැබුවා මේ අනාගතයට ඕපන් ටෙන්ඩර් එකකින් තමයි එවැනි බලාගාර පිහිටවන්න දෙන්නේ කියලා. එතකොට ඒ අනුව තව ක්‍රියාත්මක වෙමින් දැනට මෙගාවට් 60ක් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. මෙගාවට් එකේ බලාගාර 60ක් ඉදිකරන්න දැනට තියෙන තත්ත්වය අතර මේක තමයි.
දැන් මේ වෙනකොට 650ක් වගේ පිරිසක් මූලික තැන්පත් රුපියල් ලක්ෂය බැගින් සහ වෙනස් ඊට වඩා වෙනස් මුදල් වලින් මුදල් තැන්පත් කරලා තිනවා සහ වියදම් ගිහිලා තිනවා වියදම් කරලා තිනවා ඉතින් මේ මුදල් නැවත කොහොමද ඔවුන් සතු කරගන්නේ තමන් මේ ආයෝජනය කරන්නේ නැත්තම් මේන් කටයුතු ඉස්සරහට කරන්න සම්බන්ධ වෙන්නේ නැත්තම් මොකද දැන් 650කින් 60 දිනකට වගේ ප්‍රමාණයකට විතරයි ඉදිරිදී හැකියාව ලැබෙන්නේ ඉන්දියාවට දෙන්න ඕනෑම නම් කොහොමද මේ නැවත අර මුදල් ටික ගන්න කියන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ ප්‍රශ්න යොමු කළා විදුලිලහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහත්මයාට මේ ආයෝජකින් අයදුම්පත් ඉදිරිපත් කිරීමත් සමගින්ම ඔවුන් තැන්පත් මුදලක් ලබා දෙනවා දැන් මේ තැන්පත් මුදල ආපසු ලබා දීමකට සූදානම්ක් තියෙනවා ඔව් දැන් මෙතනදී මේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කරන අයදුම්කරුවන් අනිවාර්යෙන් පුනිත් බලශක්ති අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි එතකොට දැන් මේ දැනටත් ලියාපදිංචි වෙලා ඉන්න අයදුම්කරුවන්ට එතේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ඒ අයට පුළුවන් තමන් අර මුලින් ගාස්තු ගෙවූ රිසීට් පත ඉදිරිපත් කරලා මේ ලියාපදිංචි අවස්ථාවෙන් නිදහස් වෙන්න නමුත් අලුතෙන් ලියාපදිංචි වෙන අයදුම්කරුවන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවලා පුනිත් බලශක්ති අධිකාරියේ ලියාපදිංචි දෙයි එතකොට මේ දැනට ලියාපදිංචි ඡායයටත් මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ ඒ අයට පුළුවන් තමන් දැනටත් ගෙවලා තියෙන මුදල පෙන්වලා මම මේක ලියාපදිංචි වෙලා තියෙන හින්දා මට මේ අවස්ථාවෙන් නිදහස් කරන්න කියන කාරණාව සාකච්ඡා කරගෙන ඒ අයට මේ ක්‍රමවේදයට දායක වෙන්න පුළුවන් හින්දා ඉතින් මේකෙන් එයාට අසාධාරණයක් වෙන්නේ අපි මේ දීර්ඝව සාකච්ඡා කරලා තමයි පුනිත් බලශක්ති අධිකාරියේ ලංකා විදුලි බල මණ්ඩලය ඒ ආයතන සියල්ල සාකච්ඡා කරලා අමාත්‍යාංශයේ නිලධාරීන් ගවර්නමන්තුමා නියෝජ්‍යමතුමා ඒ අය සියලුම දේවල් සාකච්ඡා කරලා තමයි මේ තීරණයට මෙහෙම එළඹිලා තියෙන්නේ මේක අමාත්‍ය මණ්ඩලයත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක ඉදිරිපත් කළා අනුමැතිය ලබාගෙන තියෙනවා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ටෙන්ඩර් ක්‍රමවේදයේ අනුව ඉන්දියාව මේ ගත්තොත් එහෙම අපි මාසිකව ගෙවන විදුලි බිලුනුත් කොටහක් යන්නේ ඉන්දියාවට. අපි ඉතින් මේ ප්‍රශ්නේ නැවත යොමු කළා සුනිත් බලශක්ති අධිකාරී සභාපතිවරයාට. මේ ඔබතුමාලා වක්‍රාකාරයෙන් කරන්න යන්නේ මේක විදේශීය ආයෝජකින්ට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීමක්ද? දේශීය ආයෝජකින් චෝදනා කරනවා මේක ඉන්දියාවට පවරන්න යනවායි කියලා. ඇත්තද මේ කතාව? ඉන්දියාවට පවරන්න යනවාද කියන එක කිසිම ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි මේක ජාත්‍යන්තර අයටත් සහභාගී වෙන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තින්නේ. එතකොට ඒක කරලා තියන්නේ පුළුවන් තරම් කම්පිටිෂන් එකකට ගිහලා අඩු මුදලට ඒ බලශක්තිය ලබා ගන්න. හැබැයි මමත් හිතනවා ඉතින් දේශීය අයට ඒක විශේෂ වරප්‍රසාදයක් තිබීම වරදක් නැහැ කියන එක. අඩු මුදලකට විදුලිය ඒකකයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගික විදිහටත් හැමදෙණයටම සතුරු වෙන්න පුළුවන්. නමුත් විදේශීය සමාගමක් හෝ විදේශීය ආයෝජකෙක් ලංකාවේ සූර්ය ශක්තිය මුදලක් ඉපයීමක් කරන්න ඉදිරියේ ඉඳ තියෙනව නේද මේ විදිහට මේ ව්‍යාපෘතිය ඉදිරියට ගිහිල්ලා මේ විදේශ ආයෝජකින්ට මේකේ අවස්ථාව සැලසුණා. ඔව් අවස්ථාව තියෙනවා. එතකොට එහෙම වුණොත් ඒක ලොකු අවාසියක් නේද ලංකාවට? ඔව් ඒ කියන්නේ ඒ මුදල් පිටරටට යනවා එහෙම වුණොත් ඒක යම් දෙයක් ගැටලුවක් තියෙනවා. ලංකාවේ විදුලි ප්‍රශ්නයටත් විසඳුමක් හොයන්න ඕනේ. ඒත් එක්කම අලුතෙන් පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ කළ අලුත් සෑගෙනීම් කළා. ඒ සංවර්ධන කටයුත්තත් එහි ප්‍රතිඵලත් අපේ රටේ පාරිභෝගිකයට ලැබෙන්න ඕනේ. පාරිභෝගිකයට හොඳට විදුලිය ලැබෙන්න ඕනේ. ඒත් එක්කම විදුලි බිල Tamanට ගෙවන්න පුළුවන් පහසු මිලක් යටතේ වෙන්න ඕනේ. මොකද මේ ටෙන්ඩර් ක්‍රමයේ දැන් යටතේ හොව අරගෙන පාරිභෝගිකයාට සහනයකුත් වෙන්නට ඕනේ. ඒත් එක්කම දේශීය ආයෝජ්‍ය රැක ගන්න ඕනේ. මොකද ඒ උදවිය තමයි මේ රටට මේ ආදායම් උපයන පිරිස බවට විදුලිය උපයන පිරිස බවට පත් වෙලා තියෙන නිසා. රංගන කිව්ව දේවල් සියල්ල සිහිනයක් බවට පත් නොවේවා කියලා අද දවසේ අපි ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිලෙන්න මම චරිත් මම රංගන. මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට නොයා ඉන්න තිබුණේ. ඔබේ මිතුරන් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසු වෙන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.